පඩකින් මායම් පිදින්න විට්ස්බරි බ්ලැක් මැජික් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරී කියන දෙකම ඉවත් කරලා ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්වාධීනව කටයුතු කරනු ලබන එකක් පත් කරන්න කියලා. විභාග පාදක අධ්‍යාපන ක්‍රමයක්නේ අපේ තියෙන විභාගයේ ලකුණු විතරයි බලන්නේ. අපිට එකපාරටම මේ ක්‍රමවේදය වෙනස් කරන එකත් ගැටලුවක්. ඒක නිසා ක්‍රමානුකූල විභාග ඇගයීම් ක්‍රමයෙන් 50% පාසලවල ක්‍රියාකාරකම් ඇගයීම පාදක කරගෙන 50% ලකුණු දීම හරහා මේ උදවියගේ සුදුසුකම් නිර්ණය කරන්න කියලා විශේෂයෙන්ම ද්විතීක අධ්‍යාපනයේදී රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල වැඩි දියුණු කරන්න ඕන. ඒ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ක්‍රමවේදයන් එතකොට ඒව සඳහා ලබා දෙන්න පුළුවන් සහන ලබා දීම එතකොට දැනට තියෙන නීති අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල හුඟක් අය කැමති නැහැ ලංකාවේ ඇති කරන්න. මොකද විශ්වවිද්‍යාලය කියන නම භාවිතා කරන්න තහනම්. විශ්වවිද්‍යාලය කියන නම නැතුණාම ඒ සහතිකේ විදේශීය රටවල් වලට ගියපුවම පිළිගැනීම අඩුයි. අපි යෝජනා කරනවා මේ නීති වෙනස් වෙන්න ඕන. පෞද්ගලික විශ්වවිද්‍යාල වලටත් විශ්වවිද්‍යාලයේ නම පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන. වෘත්තීය විශ්වවිද්‍යාල නම ශේෂ්ත්‍ර ඉලක්ක කරගෙන ලබා දෙන්න. ඒ වගේම අපි යෝජනා කරා දිස්ත්‍රික්ක 25ට සිටි යුනිවර්සිටිස් විශ්වවිද්‍යාල 25ක් ආරම්භ කරන්න. අපේ රටේ මුල්ලමාවියට පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. බලන්න ආයතනයකුත් නැහැ. ඒ නිසා මේ මුල්ලමාවියට රාජ්‍ය ප්‍රතිපත්තියක්. අපි යෝජනා කරන්නේ 50ක් මගින් හදලා ආයතනයක් ඇති කරන්න ඕන මුළු රටේ සෑම දරුවෙකුටම ඒ අධ්‍යාපනය ඒ පුහුණුව ලබා ගන්න. ඊළඟට ප්‍රාථමික සහ ද්විතීක පාසල් වල තියෙන්නේ කිසිම ප්‍රමිතියක් නැති ක්‍රමවේදයක්. ළමයි 100ට අඩු පාසල් තමයි 129ක්ම තියෙන්නේ. ඒ කියන්නේ තුනෙන් එකක් දල වශයෙන් මේවා ක්ලස්ටර් ස්කූල් සිස්ටම් එකට යන්න ඕන. ඒ කියන්නේ පොකුරු පාසල් ක්‍රමයක් හැදෙන්න ඕන. අපි තවදුරටත් යෝජනා කරනවා 10 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයක් 12 වසරේදී උසස් පෙළ විභාගයක් තියන්න අපි යෝජනා කරනවා. පෞද්ගලික පාසල් කියන්නේ කම්පැනියක් විදිහට ලියාපදිංචි කරන විතරයි. ඒක ගුණාත්මක භාවය වහන්න අපිට ක්‍රමනේ. ඒ නිසා මේවා සියල්ලම අධීක්ෂණය වෙන්නට පුළුවන් ආකාරයේ යාන්ත්‍රණයක් හැදෙන්න ඕන. අපි අධ්‍යාපන ක්‍රමයේ දැනුම වර්ධනය කිරීමේ ක්‍රමවේදය වෙනුවට බුද්ධිය වර්ධනය වීමේ ක්‍රමයට පරිවර්තනය වෙන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි මේ යෝජනා කරලා තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.